Hello friends, mama dawalata aragena ave last minute romance kiyana 2017 release una movie eka. Thunweni adiyare pilikawakin pelena lassana girl kenek marenna issella eyage aashawan ishta karaganna puluwan weida? Ehema naththam eya maranein beereida? Anne e wage kathawak thamai me movie ekin kiyanne. Ehenam api yamu video ekata. Me movie eka patan ganne Hand River palamata sambandha hadisi amathum madhyasthaneka weda karana Bexy kiyana girlwa pennala. මන්මුලාවුණු අය වගේම දුෂ්කරතාවලට මුහුණ දුන්න අයට උදව් කරන තැනක තමයි මෙයා වැඩ කරන්නේ. බැක්සි කියන්නේ දැනට තුන්වන අධියරේ මොළයේ පිළිකාවකින් දුක් විඳින ගර්ල් කෙනෙක්. එයාට තිබුණේ ජීවත් වෙන්න හරිම පොඩි කාලයක්. එයා වැඩ කරන නිවාරණ අංශයේ පළවෙනි ප්‍රතිචාර දක්වන්නේ විදිහට එයාව තමයි තෝරගෙන ඉන්නේ. එයාට ඕනේ උනේ එයාගේ ජීවිතයේ අවසාන මොහොත ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න. මෙයාට අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම බැක්සි හිතනවා එයා මැරෙන්න ඉස්සෙල්ලා එයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට කරගන්න ඕනි කියලා. බැක්සිගේ ලොකුම විශේෂක තමයි ජයිසල් වෝ කියන හැන්සම් වගේම ෆේමස් ඇක්ටව හම්බ වෙන එක. බැක්සිට හොඳම යාළුවෙක් ඉන්නවා. එයා දැනට එයාලගේ නගරයේ භික්ෂුවක්. බැක්සිගේ යාළුවා කියනවා මේ නළුවට සමාන මූණක් හොයන්න බැක්සිට යෝජනාවක් ගේනවා. එයාගේ ආසම නළුවට සමාන පෙනුමක් වගේම හැසිරීමක් තියෙන කෙනෙක් මුණ ගැහුනොත් මාසයකට එයාගේ බොයෆ්‍රෙන්ඩ් කරගන්න කියලා. බැක්සිගේ යාළුවා එයාට කිව්වා. එයාගේ හොඳම යාළුවාගේ අදහසට බැක්සි එකඟ වුණා. ඊට පස්සේ බැක්සිගේ සෝෂල් මීඩියාවල මේ තේරීම කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගොඩක් අය රිප්ලයි කළා. බැක්සි සහ එයාගේ හොඳම යාළුවා එයාලා තෝරගත්තු එක එක පුද්ගලයාව හමු වෙන ගියා. අවාසනාවකට හමු වුණ කිසිම කෙනෙක්ට ජයිසල් වූට සමාන මූණක්වත් හැසිරීමක්වත් තිබුණේ නැහැ. ලොකු වෙලාවක් ඉන්ටර්විව් එක තිබ්බා. ඒත් බැක්සිගේ වෙහෙසට පත්වීම නිසා ඒක නවත්තන්න සිද්ධ වුණා. හවස තමන්ගේ යාළුවා වෙනුවෙන් බැක්සිගේ හොඳම යාළුවා බුදුන් වහන්සේට යාඥා කරා. එතකොට බැක්සිට ඉක්මනට එයා හොයන කෙනා මුණ ගැහෙන්න පුළුවන් වෙනවා වගේම එයාගේ ප්‍රාර්ථනාත් ඉෂ්ට වෙනවා කියලා හිතුවා. මේ අතරේ යුන් ඩොන් ජෝන් කියලා බොයි කෙනෙක් ෆිල්ම් එකක අතිරේක නළුවෙකුට ගන්න ඉන්ටර්විව් එකකට සම්බන්ධ වෙනවා. හැබැයි එයාට ඉන්ටර්විව් එක පාස් වෙන්න බැරි වෙනවා. මොකද තවම එයාගේ රංගපෑම්වල ගැඹුරු බවක් තිබෙන්නේ නැති හින්දා. ඊට පස්සේ එයා යනවා ප්ලාස්ටික් සර්ජරි කරන ඩොක්ටර් කෙනෙක්ව හමු වෙන්න. එයා සායන වලට සහභාගි වෙලා තිබුණා. මොකද එයාගේ පෝනේ එයා හදාගෙන හිටියේ ෆේමස් ඇක්ටර් ජයිසල් වෝ වගේ. ඒක නිසා ගොඩාක් අය මෙයාව දැක්කේ වෙනත් කෙනෙක් විදිහට. ලෝකල් ජයිසල් කිය කිය මෙයාට මිනිස්සු චෝදනා කරන්න පටන් ගත්තා. ඒ හින්දා මෙයා ගොඩක් වෙහෙසට පත් වුණා. ඩොන් ජෝන් දැන් කැමති වුණේ නෑ එයාව වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරනවට. ඒ වගේම එයාව වරදවා වටහා ගන්නවට. ඒ හින්දා එයාට ඕනේ වුණා එයාගේ ෆේස් එක ආයෙත් වෙනස් කරගන්න. හැබැයි අවාසනාවකට වගේ ප්ලාස්ටික් සර්ජරි කරන එයාගේ ඩොක්ටර් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍යම හදිසි අවස්ථාවක ඇරෙන්න ප්ලාස්ටික් සර්ජරි කරන ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කරන්න බෑ කියලා කිව්වා. ඒ වගේම එයාගේ ෆේස් එකේ හැඩය වෙනස් කරන්න සැත්තමට ඕනි ගෙවීම් කරන්න ඩොන් ජෝන් ළඟ ප්‍රමාණවත් සල්ලි තිබෙත් නැහැ. ඉතින් ඩොක්ටර් කියපු දේ අහලා ඩොන් ජෝන්ට හොඳටම කලකිරුණා. එයා සායනෙන් පිටත් වුණා. හැමෝම එයාව ඩොන් ජෝන් විදිහට නැතිව වෙන කෙනෙක් වගේ දකින හින්දා එයා තවත් දුක් වුණා. එදා රෑ ඩොන් ජෝන් එයාගේ වේදනාව ගැන කිය කිය පාලමෝඩින් තනියම ඇවිදගෙන යනවා. ඒ වෙලාවේදී එයා 119 හදිසි දුරකථන අංකය දකිනවා. එයා එයාගේ හැම කරදරයක් වගේම තරහ පිට කරන්නත් ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. මේ එන කෝල් එක ආන්සර් කරන්නේ බැක්සි. මොකද හදිසි දුරකථන ඇමතුමට පළමු ප්‍රතිචාර දක්වන්නේ විදිහට බැක්සි තමයි රාජකාරියේ යෙදී සිටින්නේ. ඉතින් ඩොන් ජුන් හැමදේම බැක්සිට කිව්වා. එයා මුහුණ දුන්න හැමදේම. ඉන්ටර්විව් එකේදී වුණ දේවල් හැම දෙයක්ම කිව්වා. මේ අතරේ ඩොන් ජුන් ජයිසල්ගේ පෙනුම ගත් එක ගැනත් බැක්සිට කියනවා. ඒ වෙලාවේදී තමන්ගේ ආසම ඇක්ටගේ පෙනුම තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතපු නැති බැක්සිට පුදුම හිතුණා. මේක ගොඩක් දුර්ලභ දෙයක් වගේම අහඹු දෙයක් කියලත් මෙයා හිතනවා. ඊට පස්සේ බැක්සි ඩොන් ජුන්ව හම්බ වෙන්න පාලමුඩට තිව්වා. පාලමට ආපු එයා ඩොන් ජුන් ජයිසල්ට සමානයි කියලා දැක්කා. අදහ ගන්න බෑ. බැක්සි ගොඩක් සතුටු වුණා. ඩොන් ජුන් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්න බැක්සි එයාට සල්ලි දෙන්න හිතුවා. ඒත් ඩොන් ජුන් ඒක ප්‍රතික්ෂේප කළේ ජයිසල් එක්ක එයාව සංසන්දනය කරපු හින්දා. ඩොන් ජුන් පිටව යන කලින් බැක්සි එයාට ආරක්ෂක තැන්පත්තුවක් දීලා ආයෙත් තීරණය ගැන හිතලා කියන්න කියලා එයාට කිව්වා. ඊළඟ දවසේ ඩොන් ජුන් එයාගේ හොස්ටල් එකේ යාළුවත් එක්ක විවේක ගන්නවා. ජියම් සන් කියන්නේ වෙබ්ටූන් කලාකරුවෙක්. එයාට හිත
හිටියේ පාටකියෝ ටික දෙනයි. ඒ වෙලාවේදී බැක්සි දුන්න දේ ගැන ඩොං ජෝන් එයාගේ යාළුවාට කියනවා. දෙන ගාණත් වැඩි කියලා ජියොම්සන් දැනගත්තට පස්සේ ඩොං ජෝන්ට බැක්සිගේ අදහසට එකඟ වෙන්න කියලා එයා බල කරනවා. කොහොම වුණත් ඒ ලැබෙන ගාණෙන් ඩොං ජෝන්ගේ ශල්‍යකර්මය කරගන්න පුළුවන් කියලා ජියොම්සන් කියනවා. ඇත්තටම මේක අහපු ඩොං ජෝන් මේක හොඳ චාන්ස් එකක් කියලා හිතුවා. ඊට පස්සේ එයා බැක්සිට කෝල් කරලා කියනවා එයා බැක්සිගේ අදහසට කැමතියි කියලා. ඒක අහපු බැක්සි ගොඩක් සතුටු වුණා. උද්‍යෝගයක් දැනුණා. ඊළඟ දවසේ ඩොං ජෝන් ටීවී එකේ කියපු වීඩියෝ බලලා ජයිසල්ගේ ඇඳුම් විලාසය කතා කරන විලාසය ගැන අධ්‍යයනය කළා. දින කීපයකට පස්සේ ඩොං ජෝන් බැක්සිව හම්බ වෙන්න යනවා. අවාසනාවකට එදා ඩොං ජෝන්ට සීරියස් ලොක් එකක් තමයි තිබ්බේ. ඇත්තටම බැක්සි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් වුණා. ඩොං ජෝන් දැක්ක බැක්සි පුදුම වුණා. ඒ වගේම කලකිරුණා. ඊට පස්සේ බැක්සි ඩොං ජෝන්ට කරන්න ඕනි දේ ගැන උපදෙස් දුන්නා. මේ අතරේ එක පාරම බැක්සිගේ එලාම් එක වැදෙනවා. ඒකෙන් කියන්නේ එයාගේ බෙහෙත් බොන වෙලාව ගැන. ඉතින් බැක්සි ඩොං ජෝන්ට කියනවා මේ හැමදේම එයා කරන්නේ එයාගේ කැන්සර් එක හින්දා කියලා. ඒ වගේම එයා කියනවා එයාට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයක් කියලා. ඒක අහපු ඩොං ජෝන්ගේ ඉරියව් ටිකක් බරපතල වෙනවා. ඒ වෙලාවේදී ඩොං ජෝන් කියනවා ඊළඟ දවසේ උපරිමයෙන් කරන්නම් කියලා. ඩොං ජෝන් ආයෙත් ෆ්ලැට් එකට ආවා. යාළුවත් එක්ක බැක්සි එක්ක ගත කරපු අද දවස ගැන කියනවා. ඒ කතාව අහපු යාළුවා මේ කතාව වෙබ් ටෝන් එකක් කරන්න කියලා හිතුවා. ඉතින් එයා කතාව මුල් කරගෙන වෙබ් ටෝන් එකක් අඳින්න ලියන්න එදා ඉඳලා පටන් ගත්තා. ජියොම්සන් එයාගේ වෙබ් ටෝන් එකෙන් බැක්සිව විස්තර කරේ අහංකාර උමතු අවලස්සන ගර්ල් කෙනෙක් විදිහට. ඔන්න ඉතින් බලාපොරොත්තු නැති විදිහට පළවෙනි පළකිරීමෙන්ම ගොඩක් අය මේ වෙබ් ටෝන් එකට උනන්දු වුණා. මේක ජනප්‍රිය වුණා. මේ අතරේ ඩොං ජුන් ජයිසල් වෙන්න ගොඩක් උත්සාහ කරා. රහසෙම ඩොං ජුන්ට ඕන වෙනවා බැක්සිව බලාගන්න. එයා කැමති වෙන්නේ නැහැ බැක්සිව කලකිරීමට පත් කරන්න. කොහොම හරි එදා රෑ ඩොං ජුන් බැක්සි එක්ක ආපන ශාලාවකදී හම්බ වෙනවා. බිය බොන ගමන් එයාලගේ ජීවිතය ගැන කතා කරනවා. එයාලා එකට වැඩි කාලයක් ගත කරන්න පටන් ගන්නවා. එදා රෑ ඉඳලා එයාලා ගොඩක් ලං වෙන්න පටන් ගත්තා. ඩොං ජුන් එයාගේ හැඟීම් කිව්වේ නැහැ. මේ අතරේ දවසක් ඩොං ජුන් බැක්සි එක දවසක් ගත කරන්න සූදානම් වුණා. ඒ වෙලාවේ බැක්සිගේ යාළුවෙක්ගෙන් වෙබ් ටෝන් එක ගැන කියලා කෝල් එකක් ලැබුණා. ජියොම්සන් හදපු වෙබ් ටෝන් එක තමයි එවලා තිබ්බේ. සම්පූර්ණ කතාව කියවපු බැක්සි දුක් වෙන්නේ වෙබ් ටෝන් එකේ එයාගේ චරිතය ගොඩක් නරක එකක් වුණ හින්දා. බැක්සි ජියොම්සන් ගැන කලකිරෙනවා. වෙබ් ටෝන් එක එයාගේ කතාව අනවසරයෙන් ලියලා තිබ්බා වගේම බැක්සිගේ චරිතයටත් දුක්ඛිත පෙනුමක් දීලා තිබුණා. ඒක හින්දා ඩොං ජුන් එක ගහපු ගිවිසුම ඉවර කරන්න ඕනි කියලා බැක්සි හිතනවා. ඒ සිදුවීමෙන් පස්සේ ඩොං ජුන් මේ කරපු දේ ගැන කියලා ජියොම්සන්ට හොඳටම බැන්නා. මේ දේ හින්දා ජයිසල් කියන ඇත්ත නළුවත් අපකීර්තියට පත් වුණා. මොකද ඩොං ජුන්ගේ පෙනුම ජයිසල්ට සමාන වුණ හින්දා. මිනිසු ඩොං ජුන්ගේ ෆොටෝ ජයිසල්ගේ කියලා හිතුවා. ඉතින් මේ අතරේ ජයිසල්ට ඕන වෙනවා එයාගේ කලමනාකරුත් එක්ක ගිහින් බැක්සිව හම්බ වෙන්න. ජයිසල් පහුවදාම බැක්සිගේ ගෙදරට යනවා. මුලින්ම බැක්සි හිතන්නේ ඒ ඇවිත් ඉන්නේ ඩොං ජුන් කියලා. ඒත් ටික වෙලාවකට පස්සේ එයා හැමතේම තේරුම් ගන්නවා. එයාට අදහ ගන්න බැරි වුණා. ජයිසල් බැක්සිගෙන් ඉල්ලනවා අර ෆොටෝස් ගැන ප්‍රකාශයක් කරන්න කියලා. ජයිසල් ඒ වෙනුවෙන් බැක්සිට සල්ලි ගෙවන්නත් පොරොන්දු වෙනවා. ඊට පස්සේ බැක්සි මාධ්‍ය නිවේදනයකින් ජයිසල්ට සිද්ධ වෙච්ච අපකීර්තිය ගැන නිවේදනයක් ලබා දෙනවා. එයාගේ සහ ජයිසල්ගේ ෆොටෝස් එඩිට් කරපුවා කියලා එයා කිව්වා. එයාගේ වගේම ජයිසල් ගැන මීඩියා වලින් වැරදි වැටහීමක් ඇති වෙන්නේ නැති විදිහට බැක්සි ඔක්කොම කිව්වා. මේ අතරේ ඩොං ජෝන් බැක්සිගෙන් සමාව ගන්න, ඒ වගේම බැක්සි ගැන තියෙන හැඟීම කියන්න බැක්සිගේ ගෙදරට දුවගෙන එනවා. මේ අතරේ බැක්සි වගේම ජයිසල් රිපෝටර්ස්ලත් එක්ක ඉන්නවා මෙයා දකිනවා. එක රිපෝටර් කෙනෙක් මේ ෆොටෝ එඩිට් කරලා නැහැ කියලා ඔප්පු කරනවා. මේ වෙලාවේ ජයිසල් කලබල වෙලා බොරු කියන්න පටන් ගන්නවා. එයා කියනවා ඒ ෆොටෝස් ඇත්තේවා. මං ඒවා කළේ මගේ ෆෑන් කෙනෙක් වෙනුවෙන්. කැන්ස් එකක් තියෙන නිසා. මං එයාගේ හැම හොස්පිටල් බිල් එකක්ම ගෙවන්නයි ඉන්නේ කියලා. මීඩියා වලට තමන්ගේ කරුණාව ගැන පෙන්වන්න තමන් අකමැති වුණ හින්දා ඒක රහසක් විදිහට තියාගන්න කියලා එයා කියනවා. ඒක අහපු බැක්සි මොනවත්ම කියන්න ගියේ නැත්තේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කරන්න එයා අකමැති වුණ හින්දා. ඒත් ජයිසල්ගේ බොරු අහගෙන හිටපු ඩොං ජුන්ට ලොකු තරහක් ඇති වුණා. රිපෝටර්ස්ලා අතරින් එයා ගියේ බැක්සි ළඟට. රිපෝටර්ස්ලා පුදුම වුණා ඩොං ජුන්ගේ මෝන ජයිසල්ට සමාන වුණ හින්දා. ඒ ෆොටෝස් වල ඉන්න කෙනා එයා කියලා ඩොං ජුන් රිපෝටර්ස්ලාට කිව්වා.
බැක්සිව හම්බුන බවත් ඒ වගේම ජයිසල් කිව්වේ බොරු කියලාත් කිව්වා. ඊට පස්සේ ඩොන්ග් ජෝන් බැක්සි ගැන තියෙන හැඟීම් කියලා රිපෝටර්ස්ලා ඉදිරිපිට බැක්සිව සිප ගන්න පටන් ගත්තා. ඉතින් එතන ඉඳලා ඒ දෙන්නා කපල් එකක් විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ ටික දවසකට පස්සේ බැක්සිගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙන්න පටන් ගන්නවා. එයාට ප්‍රතිකාර කරන්න හොස්පිටලෙකට අරන් යනවා. බැක්සිගේ අවසාන කාලයේ එයාට ආදරය කරපු ඩොන්ග් ජෝන්ට එයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඩොන්ග් ජෝන් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඇඩ්වල්ට වගේම ඩ්‍රාමා වලට එයාට ආරාධනා ලැබුණා. හැබැයි අවාසනාවකට ඩොන්ග් ජෝන්ගේ පළවෙනි ෆිල්ම් එක පටන් ගත්ති බැක්සි එයා ළඟ හිටියේ නැහැ. ඒත් ඩොන්ග් ජෝන් එයාට හදවතින් ආදරය කළා. දැන් ඩොන්ග් ජෝන්ව මිනිස්සු දැක්කේ ඩොන්ග් ජෝන් විදියටමයි. ඒක එයාට ලොකු සහනයක් වුණා. මූවි එක එන් වෙන්නේ ඩොන්ග් ජෝන් බැක්සිව හම්බ වුණ පාලමට හිටගෙන ඒ දෙන්නගේ ෆොටෝ එකක් දිහා බලාගෙන hina වෙන දර්ශනයකින්. ඉතින් අපි ළඟ තියෙන හැමතේම අපි අගය කරන්න ඕනේ. ප්‍රමාද නොවි අපි ආදරය කරන අය එක්ක ලැබෙන හැම අවස්ථාවකම ඉන්න බලන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සන මූවිස් රස විඳින්න ටිකටම අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න, like කරන්න, comment එකක් දෙන්න අමතක කරන්න එපා.